අපි අයිස්ක්‍රීම් දන්සල ඇතිය ආ පුතේ ආ පළවෙනි එක බබා ගන්න මගේ රියදුරට පළවෙනි එක ලක්දෙනා ගන්න මාමා දෙවනි පාරද ගන්නෙ අද අපි සඳගිරිසෑ සලපතල මළුවේ ගල්ලෑලි එලීමේ කටයුත්තත් ඒ වගේම තවත් පැත්තක වැඩ කටයුතු දෙක තුනක් කණ්ඩායම් කීපයක් කරගෙන යනවා ඉතින් ඒ හැමෝටම ඒ වැඩ කරපු අය තේපැන් සංග්‍රහය කරන අය තේපැන් සංග්‍රහයේ භුක්ති විඳිනවා බලන් ආස කට්ටිය ඔක්කොම වටේ ඉන්නවා ලගේ තල්ල ඔය ඉන්න හැමෝම එහෙමයි ඉතින් ඔතන වැඩ කරපු අය ඉන්නවා ඒකේ නාපු අය ඉන්නවා ආයි කවුද ඉන්නේ ඊට පස්සේ බලන් ආවා ඉන්නවා තේ බොන කට්ටිය ඉන්නවා ඉතින් ඔක්කොම ඉන්නවා අද තේපැන් සංග්‍රහය සඳහා අපි කණ්ඩායම් දෙක තුනක් සහයෝගය දෙනවා අයියලා කොහේ ඉඳලාද ආවේ නම් මොකද අය? විජේරත්න. හතර ලියද්දී විජේරත්න අයියා සහ පවුලේ අයියා දායකත්වය. ඔව් විජේරත්න අයියා ඇතුළු පවුලේ කණ්ඩායම පරිප්පු තියෙනවා, පාන් තියෙනවා නේද අයියා? ඈ? අලෝදි තියෙනවා, පාන් තියෙනවා, සම්බෝල තියෙනවද? සම්බෝලයි ඒවා වෙනම කණ්ඩායමක් ඒගොල්ලෝ බෙදලා දෙනවා. ජෝර්දානයේ ස්වර්ණලතා අක්කාම රුපියල් 50000 දුරුදු චෛත්‍ය මළුවට ආධාරත් කරා. ආධාර කරලා වැඩ කරන අය හැමෝටම බනිස් බෙදා දෙන්න ලැහැස්ති වෙන්නේ තේපැන් සංග්‍රහය වෙලාවෙ ඉතින් අපි මේ කටයුත්ත සඳහා දායකත්වයේ දෙන හැම දෙනාම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා හරි එන්න එන්න වෙලා නොඩක් ගාලා එන්න ඒකල මෙතෙන් බනිස් ගෙඩියක් ගන්න හොඳයි මෑණියෝ හොය එන්න අනුර අය නැති වෙයි ඩක්කල ගන්න වෙලා පිළි ගමු ඉක්මන ගන්න තමන්ගේ පහන් කෑල්ල ගත්තේ අනුර ගෙලින්ම අත දිම්ප වාගේට සාලවල් 3යි එන්න අදිට එක්කෙනෙක් ඔදිකයි අනේ එන්න තුන් දෙනා එන්න ඕන තුන් දෙනා බෙන්න ඕනේ ගෝ ගෝ බෙන්ද බෙන්ද එන්න එක්කෙනෙක් සීනි සම්බල් එහෙම දාලා තියෙනවා නේ අක්කා මම තුන් දෙනා නඩේ එන්න මේ තුන් දෙනා එකට එන්න බනිස් ගන්න එක්කෙනා එන්න තුන් දෙනා आदर कथावे मीलंग दिगहरुम वसेन අවුරුදු 10ක් 14ක් අතර ළමුන් 1000ක් එකතු කරගෙන ඒ අය සහභාගී කරවගෙන විශේෂ චිත්‍ර තරඟයක් සඳගිරි මහසෑ මළුවේ පවත්වනු ලබනවා. එදාට ඔබේ දුව හෝ පුතා සම්බන්ධ වෙනවා නම් 0.7014926050 කියන මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා ඔබේ දුවගේ හෝ පුතාගේ නම සහ වයස සඳහන් කරලා මැසේජ් එකක් දැමීමෙන් ඔබට ලියාපදිංචි වන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව එදාට චිත්‍ර තරඟයට සම්බන්ධ වෙනවා නම් දහවල් 2:30 2:45 වෙනකොටවත් සෑම අලුවට පැමිණෙන්නට අවශ්‍යයි. ඒ වගේම එදාට පැය 3ක් පැවැත්වෙන මේ චිත්‍ර තරඟය සඳහා සම්බන්ධ වෙන දරුවන්ට අපි සඳගිරි මහසෑ යෝන් මණ්ඩපයේ හරහා විශේෂ තේපැන් සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි එදාට චිත්‍ර තරඟයට සහභාගී වෙන දරුවෝ හැමෝටම සැනසිලි ත්‍යාග වශයෙන් සුළු පාසල් උපකරණ ද්‍රව්‍යයක් බෙදා දෙන අතර මේ චිත්‍ර තරඟයෙන් ප්‍රථම ස්ථානයේ ලබා ගන්න දුවට හෝ පුතාට සඳගිරි මහසෑ අරමුදලින් රුපියල් 50,000ක මූල්‍යමය ත්‍යාගයකුත් ඒ වගේම දෙවන ස්ථානයට රුපියල් 30,000ක මූල්‍යමය ත්‍යාගයකුත් තුන්වන ස්ථානයට රුපියල් 20,000ක මූල්‍යමය ත්‍යාගයකුත් වශයෙන් ත්‍යාගයන් ලබා දෙන්නටත් අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍ර තරඟයේ සඳහා සම්බන්ධ වන දරුවන් 10 අතරින් ප්‍රථම දෙවන තෙවන කියන ස්ථාන තුන ලබා ගන්න දරුවන් සහ ඔවුන් විසින් සිතුවම් කරන ලද ඔවුන්ගේ අපූර්ව චිත්‍ර නිර්මාණ අපට ප්‍රචාරය කිරීම සඳහා Facebook pages මගින් දායකත්වයේ ලබා දෙන්නට කියලා ආරාධනා කරනවා. ඒ අනුව මේ ප්‍රචාරණ කටයුත්ත සඳහා යම් සහයෝගයක් ලබා දෙන්නට පුළුවන් Facebook pages වල
ඇඩ්මින් වරු 071796250 කියන මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ ආරාධනා කරනවා ඔබේ දුව හෝ පුතා මේ චිත්‍ර තරංගයට සම්බන්ධ වෙනවා නම් දැන්ම WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න කියලා ආරාධනා කරනවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කරුණායකයිද නැහැ හා අයියා ඉතුරු වෙච්ච මිනිස් කැල්ලක් පහන් කැල්ලක් කියලා නැත්ද මේ වලන දෙමු ඔයාලගේ ටීම් එක වැඩි නේ හය දෙනා ගන්න ඉන්න එක මිනිස් කෙටියක් දෙනවා කීයක් තියනවද කීයක් තියනවද ඒ අපේ උන්ගෙන් බේර ගන්න ඕන ඔය මිනිස් පෙට්ටිය කීයක් තියනවද මගේ එක තියාගන්න බැත්ත පෙට්ටිය ගේන්න ඕක බැලන්ස් කරගි අප්පෝ හත් දෙනා ගන්න ඉන්න මම මෙතන දාන්න දෙන්න. හරි හරි වැඩ කරන කාලේ ඉන්නේ අම්මලා කියන්න ඕනේ. ආයෙත් පස් දෙනා ගන්න. ඔයාලා පහ ගන්නකො මට එපා වෙනවා කෑම දෙපාරක් දික් කරගෙන ඉන්න. අම්මලා එන්න. පස් දෙනා ගන්න කන්න ඕනේ. තව දෙකයි. ඉතින් අපි අද සෙනසුරාදා දෙන්න අය පළවෙනි එක අපි අයිස්ක්‍රීම් දන්සල ඇති ඈ ආ පුතේ ආ පළවෙනි එක බබා ගන්න මගේ රියදුරට පළවෙනි එක ළඟද මේට අපි ලයිස් ටික අල්ලන් අයිස් දිය වෙනවා කොන්ක්‍රීට් හයි වෙනවා පොලිමට එන්න පොලිමට ඉලවලකට එන්න සබස අයිස්ක්‍රීම් දන්සලක් ලබා දෙන්න අපේ දිනුෂා නේද දිනුෂා අක්කා සහ හංවැල්ල ප්‍රදේශයෙන් ආපු මිතුරු පිරිස මේ විදිහට කටයුතු කරනවා අද සමදානයේ සඳහා මම හිතන්නේ 100කට වැඩි පිරිසක් කොහෙන් කොහෙන් ඇවිල්ලා ඉන්නේ වරකාපල අය හංවැල්ල කොට්ටාව අය පොල්ගහවෙල ඔය වගේ විවිධ පළාත් වලින් සමදානට ඇවිල්ලා ඉන්නවා ඒ හැමෝටම අයිස්ක්‍රීම් දන්සලා අද හැමෝටම දෙනවා ඉතින් අද සඳගිරි මහසෑය මළුවේ අපේ ප්‍රධානම කාර්යය හැමෝම දන්නවා අපිට අරපැත්ත මෙන්න අර අල්ලලා තියෙන විදිහට සෑය මළුවේ කළු ගල් ලෑලි ඇතිරීම තමයි අපේ ප්‍රධානම කාර්යය ඉතින් පේනවා අපේ අජිත් එහෙම ගල් ලෑලි තනිය මුස්සගෙන එන විදිහ පේනවද ඉතින් ওই විදිහට විවිධ ප්‍රමාණයන්ගින් විවිධ හැඩතල වලින් යුක්ත විශාල ගල් ලෑලි මේ සඳගිරි මහසෑය මළුවේ එළමින් සලපතල මළුවේ වැඩ අපි තාම මාස එකමාරක් වගේ පුංචි කාලයකදී 100%ක් අවසන් කරලා මේ සෑමණු විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. එන්න අද සෙනසුරාදා දවසේ ආපුවයි තමයි මේවා කොහෙද අය? ඈ? ආවල නාවල පිටියේ ලාම්බල මැදේකම අස්පස් කරා. ඊගම් ඊගම් ගල්ලෑලි ඇතිරීම සඳහා ඒ විදිහට ශ්‍රමිනි කණ්ඩායමක් ශ්‍රමයෙන් දායක වෙනකොට තව එහා පැත්තේ කණ්ඩායම් කිහිපයක් අද ශ්‍රමයෙන් මේ කටයුතු සඳහා සම්බන්ධ වෙනවා අපි එතනත් යමු ඉතින් අද සඳගිරිසෑ මළුවේ වැඩ කටයුතු සඳහා ශ්‍රමයෙන් දායක වෙන්නට ආපු අනෙක් කණ්ඩායම තමයි මගේ මේ පසුපසින් ඉන්නේ තරගමල ප්‍රදේශයේ පාසලක අපි සේවය කරන සෙවන්දි අක්කා සහ වන්දි අක්කා සහ තවත් ඇදුරු කුමියන්ලා කීප දෙනෙක් සමග මේ කණ්ඩායම මාමා තමයි වෙන්නන සෙවන්දි අක්කා ඇතුළේ වගේ මේ මාමා ඇතුළු කණ්ඩායම අද උදේ මේ ස්ථානයට ඇවිල්ලා දවස පුරා මේ කණ්ඩායමත් සඳගිරි මහසෑය මළුවේ වැඩ කටයුතු වෙනුවෙන් මොනවද කරන්නේ ඇලි ඇත්තා ගඩොල් ඇත්තා අම්බි වැන්දා කොම්ප්ලීට් ඇත්තා ඔය වගේ වැඩ කටයුතු ගණනාවකට අද දවස තුලදී වැඩි බහුතරයක් කාන්තා පාර්ශවයේ අපේ අම්මලා ඉතින් ඒ අයත් මේ අපච්චි ඇතුළු හැමෝම උපරිමයෙන්ම හදවතින්ම මේ පුණ්‍ය භූමියේ සංවර්ධනයේ වෙනුවෙන් අද උපරිම දායකත්වයේ ලබා දුන්නා. ඉතින් අද සෙනසුරාදා ශ්‍රමදාන සඳහා අවසානම කණ්ඩායමේ සමාජික පිරිස තමයි මේ.